අද වීඩියෝ එක අරන් ආවේ ළඟින් ඒ ලෙවල් එක්සෑම් එකට මුහුණ දෙන්න ඉන්න ඔයාලට. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්නේ ඒ ලෙවල් වලට තියෙන මේ අන්තිම දවස් ටික ඵලදායී විදියට ගත කරන්න ක්‍රම ටික. ඔයාලා මේ විදි පාඩම් ඔක්කොම පාඩම් කරලා වෙන්න පුළුවන්. නැත්තම් තව වැඩි ඉතුරු වෙන්න ඇති. එහෙමත් නැත්තම් මොනවත්ම පාඩම් කරලා නැති වෙන්නත් පුළුවන්. ඔයා මේ කොයි තැත්වක හිටියත් ඕනෙම කෙනෙක්ට එක්සෑම් එකක් ලං වෙද්දී හිතට පොඩි බයක් එනවා. ඔයා ඉස්සෙල්ලම කරන්න ඕනේ අන්නේ බය නැති කරගන්න එක. ඔයා එක්සෑම් එක ගැන පාඩම් කරපු නැති දේවල් ගැන නෝට් සම්පූර්ණ නැත්තම් ඒවා ගැන ඕනවට වඩා හිතන එක නවත්තන්න. ඔයා ගැන විශ්වාස කරන්න. හිත ඉදිය කියලා ඔයාට එක්සෑම් එකට උත්තර ලැබෙන්නේ නැහනේ. ඒ නිසා ඔයාට මේ ඉතුරු වෙලා තියෙන කාලේ උපරිමයෙන්ම වැඩ කරන්න. ඉස්සෙල්ලම ඔයා මේ වෙද්දී ඉන්න තැන ගැන අවබෝධයක් ගන්න. ඔයාලට පුළුවන් ඒකට මේ විදියට චාට් එකක් හදාගන්න. ඔයා මේ විදියට ඔයාගේ සබ්ජෙක්ට් තුනටම හදාගන්න. මේකෙදි මේ විදියට නෝට් වලට, පාස් පේපර්ස් වලට, ඔයා ෂෝට් නෝට් පාවිච්චි කරනවා නම් ඒ ෂෝට් නෝට් වලට මේ විදියට චාට් එක බෙදාගෙන හදාගන්න පුළුවන්. රිවිෂන් කෙනෙකුට දාන ඔයා මේ වෙද්දී ඒ පාඩම පාඩම් කරලා ඉවරන. ඔයගෙ මොඩ් පුළුවන් මේකේ මේ නෝට් කියලා දාලා තියෙන එක ඔය නෝට් වලටයි ක්ලාස් වල නෝට් වලටයි වෙන් කරගන්න. මේ විදියට හදාගත්තට පස්සේ ඔයා මේ පාඩම් වලින් නෝට් සම්පූර්ණ ඒවට පාස් පේපර්ස් කරපු ඒවට ෂෝට් නෝට් ගහලා තියෙනවා නම් ඒවට ඒ වගේම පාඩම් කරලා ඉවර නම් ඒවා මේ විදියට ලකුණු කරගන්න පුළුවන්. එතකොට ඔයාට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වගේම ඔයාට පොඩි සැහැල්ලුවක් දැනේ. මොකද එතකොට ඔයා පාඩම් කරන්න ඕනේ මොන පාඩම්ද, පාස් පේපර්ස් කරන්න ඕනේ මොන වගේද, අන්න ඒ දේවල් වල ඔයාට අවබෝධයක් එනවා. ඇත්තටම මේ ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ තාමත් හරියට පාඩම් ඉවර කරලා නැති කෙනෙක්ට. ඒ වගේම කෙනෙක් හිතෙන්න පුළුවන් මේ චාට් හදාගන්න ගොඩක් වෙලා යනවා, ඒකත් අපරාධයක්. ඔයාට පුළුවන් මේ විදිහට සබ්ජෙක්ට් වලට පාඩම් ඔක්කොම ලියනවා වෙනුවට පාඩම් වල අංක දාගෙන යන්න. ඒ විදිහේ ඔයාට පහසු විදිහට හදාගන්න. ඊට පස්සේ නෝට් සම්පූර්ණ නැති පාඩම් ටික දවස් දෙකක් වගේ අරන් සම්පූර්ණ කරගන්න. මේකෙදි ඔයාට කාලය ගොඩක් අඩු නිසා විභාගෙට වැදගත්ම වෙන කරුණු ටික ලියාගන්න. ඊට පස්සේ එන මුල්ම දවස් තුන ඔයා සබ්ජෙක්ට් තුන පාඩම් කරන්න දාගන්න. ඊළඟ දවස් තුන සබ්ජෙක්ට් තුනට අදාළව පාස් පේපර්ස් කරලා ඒවා හරි වැරදි බලාගන්න. පාඩම් කරන දවස් තුනක් දාගෙන පාස් පේපර්ස් දවස් තුනක් කරාට පස්සේ ඔයාලට ඉතුරු වෙනවා දවස් දෙකක් හෝ තුනක්. ඒ දවස් දෙකේ ඔයාට පාස් පේපර්ස් කරද්දී අමතක වුණු තැන්, වැරදුණු තැන්, ඒ වගේම විභාගෙදී ගොඩක් ප්‍රශ්න එන පාඩම් මේ ඉතුරු වෙන දවස් දෙකේ පාඩම් කරන්න. මේ විදියට ඔයාලට ඉතුරු වෙලා තියෙන අන්තිම දවස් ටික ප්ලෑන් කරගෙන වැඩ කරන්න. එතකොට ඔයා දැන් ඉන්න මට්ටමට වඩා ගොඩක් හොඳ ලකුණට ගන්න පුළුවන්.